नाटक माराय नमी हमाराय नाटक माराय नमी हमाराय नाटक माराय नमी ಆದರೆ ಹಿತನವದಕ್ಕವ ದೇವಗನವಾಗಿ ಲಸ್ಸನ ಹೊಟ್ಟಾಗ ಇನ್ನು ಸುಧೋಮ ಎನ್ನುವಾಗತ್ತಾರೆ ಬರ ಓನ ಬಿಲಾಗ ಬೆಲುವತ್ ನಾಟಕನ್ನತ್ನು ಓನ ಬಿಲಾಗ ಬೆಲು ತದಗನ್ನ ಬಾ මම හැමදාම උඹලට අඹගහයට පන්තියට එනකොට උඹලා නාටක ගන්නනවා ඈ දැන් ගිය සතියේ උඹලා පාඩම් මැදදී ඈ මාව කඩාකප්පල කොල්ලක් ඈ මගේ ඔළුව නරක් කෙරුවා ඈ දැන් අද ආවේ මේ පාඩම ගෙනියන්න මොකද්ද මං උගන්නව පාඩම බූරැලට යාලා බලන්න එක්කෝ තොපි ගොන් රැලක් කිව්වා ඔව් ඒක හරි එහෙම නැත්තම් මම ගොම්ම ගොන් රජෙක් කිව්වා ඔව් ඒකත් හරි ඈ මොකද්ද මං ඈ හරි හා ඒරවටන්නේ දැන් අපි එදා උගන්නන්න බැරි විච්ච ප්‍රජාකාරය අද උගන්නනවා ඈ මම ආවා ඔන්න දැන් පාඩමට ලෑස්තිලා මෙන්න සටහන් ටික ඈ දැන් මෙන්න මේක තීරුම් ගනින්න මායි පුතේ ඈ දැන් ප්‍රජාචාරයේ යනු මෙන්න මෙහෙම දෙයක් මොකද්ද මේ තියෙන්නේ අපි උදාහරණයක් හැටියට ගමු දැන් දකුණු අප්‍රිකාවේ ජීවත් වෙන නොදියුණු ගෝත්‍රික ජනතාවයි අපේ මේ පෙරදිග ජීවත් වෙන දියුණු සමාජයයි ගත් කල දෙකම සමානයි මොකද්ද සමාජ දෙකම සමානයි ඔව් සමානයි තමයි එන ලියාගනිලා පොත්වල ඉඳා ඔව් දෙකම සමානයි කියලා ලියාගන්න ඒ විතරක් නෙමෙයි ලියාගනිලා දකුණු අප්‍රිකානු නොදියුණු ජන සමාජය අපිට වැඩි හොඳයි කියලා ලියාගනිලා ගොන්ටල ඉස්සෙල්ලා කියපු එක නේද හරි ඈ ඉස්සෙල්ලා කියපු එක නේද හරි නෑ මම අන්තිමට කියපු එකයි හරි මම ඩාටික හරද්ද මන් දන්නේ මේ ළමිනේ මට මෙන්න මේ කියහලා උඹලට දැන් මේ ප්‍රජාචාරය ඉගෙන ගන්න ඕන නැද්ද ඕන සර් එහෙනම් ඉගෙන ගන්නilla මම කියන දේ දැන් ප්‍රජාවගේ චර්යාවන් අධ්‍යයනය කරන්නයි අපි යන්නේ මොනවද ඈ දැන් අපි ගමු ප්‍රජාව ගත්තාම අපි ගමු උතුරු ඉන්දියානු ජන සමාජය ඈ උතුරු ඉන්දියානු ජන සමාජයේ ගත්කල ඈ අනේ ඔය උතුරු ඉන්දියා ජන සමාජය ගන්නවට වඩා හොඳයි Bathala Danda හිටව ගන්න එක. මොකද බලන්න. කවුද මට එහෙම කිව්වේ? අපේ අපච්චා. මොකද? අපේ අපච්චා කිව්වා මේ අපි පාඩම් කරන්න ගන්නකොට අනේ ඕන් ඕ පාඩම් කරලා වැඩක් නෑ බං. ඕන් ඔය Bathala Danda කැට කරන් ඉගෙන ගනි. අම්මපා මට මෙන්න මේක කියහම බුදු පුතේ. උඹලගේ ඔය තාත්තයි කියන පොල් බූරුවා මොනවද කරන්නේ? Bathala Danda හිටවනවා. මොකෙන්ද? කටින්. ඒක තමයි උඹලට මේ තත්ත්වේ උදා වෙලා තියෙන්නේ. ඒක තමයි උඹලට මේ තත්ත්වේ උදා වෙලා තියෙන්නේ. ඔය සම්පූර්ණ මගේ පාඩමත් මේ යට ගියා. ඈ ආ දැන් මෙහෙමයි. මේ මම මේ කල්පනා කළේ බං උඹලට උගන්වන්න යනකොට ඉතින් උඹලගේ අනාගතේ ගැන දුකයි මට. ඈ සෝරි තමයි උඹලගේ අනාගතේ. සෝරිම තමයි ඉතින් අනාගතේ. එහෙනම් ඉතින් අපේ තාත්තා කියපු කතාවත් හරි තමයි. මොකද්ද? Bathala Danda. තාත්තා කියන්නේ උඹලගේ තාත්තගේ Bathala Danda කතාව. Bathala Danda උක්කුව කටවහගෙන ඉන්නෝකෝ සර්ට උගන්වන්න දීලා සර් උතුරු ඉන්දියානු ජන සමාජය ගත්තා ඊළඟට මොකද සර් ගන්නෙ ඊළඟට තොපි මාව මරාගනින්න ඒක නිදියන්නේ ඔයිට හොඳයි අර Bathala Danda කියලා කටම්බේ Bathala Danda නාටක මාරයි නමියෝ ළමයි උතුරු ඉන්දියානු ජන සමාජය ගැන අපි අධ්‍යයනය කරනකොට ඒ පවුල් අතර පවත්නා අන්නෝ නන්න සම්මා අන්නෝ නන්න මොකද්ද බං මේ වචනේ මේ අන්නේ ඈ අන්නේ අන්න හරි උඹට වචනේ කියුණානේ ඈ අපි ගියන් ආයේ අන්නේ හරිනේ ඈ දැන් උඹට මගෙන් සිංහල ඉගෙනගෙන හොඳට උච්චාරණය කරන්න පුළුවන් අන්න හරි මේ පුතේ ඔබ ගෙදර ගිහින් තාත්තට කියපන් සිංහල උගන්වන සර් කොච්චර හොඳට ඉගෙනුවද කියනවනම් දැන් මට තාත්තේ හොඳට වචන උච්චාරණය කරන්න පුළුවන් කියලා ඈ අනේ මට නම් බෑ ඌ කියන්නේ කිව්ලා අහගන්නේ ඒක අපේ තාත්තගේ අනේ බලයන් මං ඔයිට වැඩි හොඳයි Bathala Danda කැට කරන් ඉගෙන ගත්තා නම් කට මොකද්ද කියලා කිව්වම ගහන්න ළමයි මෙන්න මේක ඉගෙන ගන්නilla දැන් අපි උතුරු ඉන්දියානු ජන සමාජයේ තුල අර උඹ කිව්ව එක සම්බන්ධතාවය ගැන අපි ඉගෙන ගන්නකොට උන්ගේ ඇදහිලි ගැන අපි අධ්‍යයනය කරන්න ඕනේ තේරුණාද එතකොට සර් ප්‍රජාචාරය මොකක් ප්‍රජාචාරය යකෝ මේක මෙච්චර කොහෙද හිටලා තියෙන්නේ ඈ ඔබ කොහෙද හිටියේ සර් ඊයේ දැක්ක හීනේ ගැන මතක් කරා කරහිනේද? සර් ඉනෙන් දැක්කා? ආ. සර් අපිට උගන්නලා. ආ ඒක තමයි ගන්නවා. අපි මහාචාර්යවරු වෙනවා. ආන්න දැන් මම කොහෙද ඉති? සර්ද? සර් මේ පරණ ඉස්කෝලේ උපගුරුවරයාමයි. ඒ ඒක තමයි කියන්නේ පිටි පෙව් මූසලෙන් උඩු මාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ගිරන්න දැකලා. ඒ කියන්නේ සර් අපි කවදාවත් එකද මහාචාර්යවරු වෙන්න හොඳ නැද්ද? කට ඔල්ලන්නේ. හරි. දැන් අපි මෙහෙමයි. දැන් අපි වාක්‍යයක් තනනකොට එහි උක්තේ ආඛ්‍යාතේ නිවැරදිව යොදන්න ඕනේ. එහෙම යෙදුවේ නැත්තම් මොකද වෙන්නේ? උතුරු ඉන්දියා ජන සමාජයේ වෙච්ච දෙයම තමයි වෙන්නේ. හරි. ඈ? මොකද උතුරු ඉන්දියා ජන සමාජයේ වෙච්චනේ? මොකද උතුරු ඉන්දියා ජන සමාජයේ වෙලා තියෙන්නේ? උක්තේ සහ ආඛ්‍යාතේ නැතුව ගියා. මොකක්? ඒ ආඛ්‍යාතේ නැතුව ගියා. ඒක විදිහ මම උතුරු ඉන්දියා ජන සමාජය ගැන පාඩම ඉවර කළේ නැද්ද තාම? නෑ ඉවර කරේ නෑ. ඈ? ඉවර කරේ නෑ. ඉවර කළේ නෑ? ආ. එහෙනම් දැන් මෙහෙමයි. දැන් උතුරු ඉන්දියා ජන සමාජයේ ගත්කල ඒගොල්ලන්ගේ ඇදහිලි වලට මොකද වෙන්නේ? උක්තේ ආඛ්‍යාතේ සම්බන්ධ වෙනවා. මොකක්? උක්තේ ආඛ්‍යාතේ සම්බන්ධ වෙනවා. එතකොට මම උක්තේ ආඛ්‍යාතේ පාඩම ඉගෙනුවෙත් නැද්ද එතකොට? නෑ නෑ. දැන් එතකොට මම මේ පීරියඩ් එක ඉවරන කම්ම එහෙම මොකුත් ඉගෙනුවේ නැද්ද? මොකවත් ඉගෙනුවේ නෑ ඉතින්. ඔය උගන්වන්න හදා හිටියා මම. මම මේ පීරියඩ් එකම උගන්වන්න හැදුවා විතරයිද? යකෝ දැන් මොකෝ කරන්නේ? දැන් ඉතින් අර අපේ අප්පච්චි කියපේ තමයි කරන්න වෙන්නේ. මොකද උඹලා අප්පච්චි කිව්වේ? ඔව් මම අල්ලා දාලා කියලා බතල දන්න කට කරන්න ඉගෙන ගත්තා නම් අක්කා ඉවරයි. ආතතමාරයි නම්මියා. අනේ ඒ බං මොකක් කපන කරන්නේ? අන්නටක මාරේ බලන්න පරණවද අලුතවද ආඩේ දන්නද දෙකම බලන්න පුළුවන් මෙන්න මේක ක්ලික් කරහන්කෝ